කුල්ලත්තරම් විශාලෝක සිටීමේ ලංකාව ඔබ ඇට ඇතරම් පුංචි නේද? ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය නිසාද? දූලුවමින් පාත්‍ර ශිෂ්ටාචාර නිසාද? මහා බලවත් රජන්ට නොදිවිනි තරක් මේ පුංචි ලංකාව දිමේ ඇති බව අප අසා තියෙනවා. ඒ දත් එහෙමයි අදත් එහෙමයි මතුවටද එසේම පවතින තයි මා සිතනවා. ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි නැනි මේ තුන් කට්ටව අපේ මේ පුංචි ලංකාව අල්ලන්න මොන්නේ තරම් උත්සාහ කළාද? ඒ සෑම අවස්ථාවකදීම අපේ රටේ බියුණු වීරයෝ ලේ දාඩිය පවා හෙලා ජීවිත පවා පරිත්‍යාග කළා. මේ රට ජාතිය ආගම බේරාගත්තා. ඒ අතරින් කිහිප දෙනෙකුගේ නම් මම පවසන්නම්. වීර පුරන්නප්පු, වීර කැප්පෙඩිපොළ, ගොංගාලේ ගොඩබණ්ඩ, වීදියේ බණ්ඩාර, මධ්‍යම බණ්ඩාර, වාරියපළ සිසු මංගල හිමියන් තව බොහෝ ජාතික වීරයෝ අපේ මේ රට ජාතිය ආගම බේරා ගන්න දිවි පිදූ අවස්ථා නොතිබ්බා නෙවෙයි නේද? මා මුලින්ම වාරියපළ සිසු මංගල හිමියන් යන වචන සුවල්පයක් ඉදිරිපත් කරන්න කැමැති. අපේ මේ බෞද්ධයන්ගේ හදවත බදු කොන්දව රට සුද්දන්ට අයිති වන්නට යන වෙලාවේ උන්වහන්සේට ඉතා දැඩි වේදනාවක් දැනුණා. 1915 මාර්තු දෙවැනි දින කොන්දව රට කිසුම් අත්සන් කරන්න යන වෙලාවේ උන්වහන්සේ ඉදිරියට බැන පර සුද්දනි මේ රට අපේ කිසුම් අත්සන් කරන තුරු තොපගේ කොඩිය උසයි ඉඩන දිමියයි සිංහනාදයන් කෑගසුන්නාසේ ඉංග්‍රීසි කොඩිය මෙයාලා අපාගා අපේ සිංහල කොඩිය එසෙව්වා. ඒ දේ මතක් කරන බර සහෝදරයන්නි අපේ ඇගලේ සිංහලකම වෙනුවෙන් කොකියනවා නේද? මීළඟට මං කතා කරන්න යන්නේ දැන් බලන්න වීර පුරන්නප්පු, වීර කැප්පෙඩිපොළ, ගොංගාලේ ගොඩබණ්ඩා වැනි වීරයෝ දෙවි හිමියන් රට වෙනුවෙන් සටන් කළා. ඉස්සර දැන් වගේ යුද පුහුණු අවි ආයුධ යාන වාහන තිබුණේ නැහැ. අපට මාවේනිකු සටන් ක්‍රම හා විවිධ අංග පරමගෙන සටන් කරේ. ඒ වගේම තමයි මම මීලාවට කියන්න යන්නේ මධ්‍යම බණ්ඩාර ගැන. ඇහැලේ බල නිලමගේ හා කුමාරි හාමිගේ තනට පුතු මධ්‍යම බණ්ඩාරගේ තාතර සියලුම පිරිස ඉරකර තිබුවා. තාත්තා සුද්ද සමග දරුවංග බේර ගන්න එනවා කියලා දැනගත් තනින් මෙසියල් දෙන මරා දැමීමට රාජසිංහ රජතුමා තීරණය කළා. මුලින්ම අයියාගේ බෙල්ල කපන්නට යන වෙලාවේ අයියා දුවව සමගේ සාරිපටේ සැගුණා. ඒ වගේද මද්දුම් බණ්ඩාර නෑ මද්දුම් බණ්ඩාර ඉදිරියට පැන දන් ගෙඩියට හිස තිබ්බා. අයියන්ඩිය බියන වන්න මැරෙනා සටි මම පෙන්නන්න යන උදාර අධිෂ්ඨානය තිබ තමයි දන් ගෙඩියට හිස තිබ්බේ. ඒ වගේ හෙළ වීර පුතෙක් මේ රටට අහිමි නැත්තේ අපේ මවාසනාවට වෙන්නේ අපේ මේ ලක් මෑණියන්ගේ මවාසනාවට වෙන්නේ. ඒ වගේම තිස් සසරේ සුරිරි යුද්ධේ නිමා කර ජීවිත දහස් කලම් පරිත්‍යාගෙන් අපට ලබා දුන් මේ නිදහස අපේ රණවිරුවනි මම උත්සවය ඔබට උපහාරයක්ම වේවා.